ගම්පොළ නගරයේ අඹගමුව වීදිය ඇති පෙරණි අනාරක්ෂිත පතහා ලිඳට වැටි වයස අවුරුදු 9ක දරුවෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ කොළඹ ටොරින්ටන් ජාවත් ප්‍රදේශයේ පදිංචි දරුවෙක්. මෑත කාලය තුලදී මෙම ලිඳට වැටි මියගිය තුන්වෙනි දරුවා මොහොයි. මේට පෙර තවත් කුඩා දරුවෙකු හා කාන්තාවක් ලෙස මිය ගොස් තිබෙනවා. නවතම සිද්ධියට අදාළ නවහැවරුදු දරුවා දෙමාපියන් සමග ගම්පොළ අඹගමුව වීදියේ පිහිටි සිය මව්පියන්ගේ මහගෙදරට පැමිණ තිබුණා. ඔවුන් යලි කොළඹ බලා පැමිණීමට සූදානම් වී සිටියදී දරුවාගේ මව අසල විලඳ සැලකට ගොස් ඇති අතර එම අවස්ථාවේ පියා නිවසේ නිදියමින් සිට තිබෙනවා. දරුවා නිවසෙන් පිටත සෙල්ලම් කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ. මව නැවත නිවසට පැමිණ සෝදිසි කිරීමේදී දරුවා දක්නට ලැබී නැහැ. ඒ අනුව අවට නිවසෙන් සමග සොයා බැලීමේදී නිවසට මීටර 25ක් පමණ දුරින් නැති මෙම පතහා ලිඳට දරුවා වැටී ඇති බවයි දක්නට ලැබී ඇතේ. කඩනමින් දරුවා ගොඩටගෙන රෝහල්ගත කළද ඔහු ඒ වන විට මිය ගොස් තිබෙනවා. මෙම පතහා ලිඳ වසර 150කට අධික කාලයක් ගම්පොළ නගරයේ බොහෝ වැසියන් දියණයමට භාවිතා කර තිබෙනවා. නමුත් පසුගිය වසර 7ක පමණ කාලය තුල ගම්පොළ නගර සභාව විසින් එය ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් එය අභාවයට පත් වී ඇති බවයි වාර්තා වන්නේ. මේ පොඩි ළමයා ඇවිල්ලා මෙතන වතුර ආසාවට ඇවිල්ලා සෙල්ලම් කරගෙන ඉන්නකොට වැටලා තියෙනවා. මේක දඹුරේ ඇවිල්ලා අඩි 8ක් විතර තියෙනවා. ඒ වුණාට මේක දැන් අවුරුදු 4ක් විතර නගර සභාව පිට කට්ටියත් ඇවිල්ලා මේක සුද්ධ කරලා නැහැ. ගම්පොළ ජනතාව සෑහට කට්ටියක් ඇවිල්ලා මෙතන නානවා. ඒකට ලොකු දෙයක් අපිට මේක පිරිසුදු කරලා දැන් තුන්වෙනි මරණයක් වුණා මේකේ. තවතුර මේ නගරය මේකට මේවා කරලා නැහැ. ළමයිම පොඩි ළමයිම දෙන්නෙක් මෙතන වැල්ලා තියෙනවා. එක ගෑනු එක්කෙනෙක්. ගෑනු එක්කෙනෙක්. ඔක්කොම තුන්දෙනා. ඔක්කොම තුන්දෙනෙක් දැනට නැති වෙලා තියෙනවා. තව ළමයි දෙන්නෙක් නැති වෙලා තියෙනවා මෙතන. තව අවුරුදු 4ක් 5ක් වෙනා වගේ තවතුර නගර සභාවෙන් හරි සුද්ධ කරලා නැහැ මේ ලින්ද. उत्साह